සුභ සන්දාවක් දවසේ උුස්සුම්ම සිදුවම් එක්කොට ඔබට කෙන ස්වාධනුවපානී රාත්‍රී දහය ප්‍රධන පවත් විකාශය සමගින් මම අරුණජයකොඩි. මම ගයාලකරුවනි ප්‍රථමින් අවදහනය ප්‍රෝට්්‍රේසි රස් තලපෙත ඔන්ලයිනය අධ්‍යාපනයේ ඉදිරිට කෙනයා මේ සදාකාලික විසිදුම නොවෙයි ඇමති චල් කියයි. එන්නති විදගන්නත් ඔන්ලනයෙන් පාසුකම්. GSP+ අහිමි වෙලා නැහැ ප්‍රචාරයපුරු විදේශ ඇමති දිනේශ හෙළිකරායි. ලෝක තෙල්මිල සීයට දහයකින් ඉහළගිහිල්ලා අද දෙන මිලට අපි දෙනේකත්සානයක් ගම්මන් පිළකින් තවත් ප්‍රකාශයක්. ඉන්දියාවේ දිමාචල් ගංවතුරෙන් යටවෙයි මාර්ග ගතහවත් ඔන් Onlineයින් ප්‍රමේද ඔස්සේ සිදුකරන ඉගැන්වීමම්ටය තුලින් අද සිට ඉවත්වීමට, ගුරු සංගම් දා හතරක නියෝජතයන් පියවර ගත්තා. ඒ සිය ගුරු සංගම් නියෝජතයන් නිරෝධහයන මධ්‍යස්ථාන තුළ රඳවාතබීම ඇතැළු කරුණු කිහිපේකට විරෝධය පල කරමීින්. ධ්‍යාපන මාත්‍ය මහචාරය ජියල් පිරිස් මහතා පවසන්නන්නේ ගුරුවරුන් කොටසක් පමණක්, මෙම ෘතිය ක්‍රියාමාර්ගයට එකතු වී ඇති බයි. එසේම Onlineන් ක්‍රමය අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගනයාමේ සදාකාලික විසඳම නොවන බද අමාත්‍යවරයා වැඩිදුරටත්ඇවසවා. ොලාවල විශ්වවි ්‍යාල පනත්කතු පතට විරෝතය පල කරමින් පසුකේ අටවනතා ගුරු සංගම් කීපයක් හා දේශපාල පක්ෂ කීපයක් විරෝධතා ව්‍යාපාරයක නිර්ත වුණා. එහිදී ලංකා ගුරු සංගවේ ප්‍රධානලෙකම් ජෝ ස්තාලින් මහතා ඇතුළ ගෘතිය සමති නෝජතින් නීති විරෝධී උත්්කෝෂණ පැත්වීමේ චෝතනා මත අධකරනයට ඉදිරිපත්කිරීමින් පසු මොළතු උපදේ නිරතන මදස්ථානැකවතියම්කිරුණ. ඊට විරෝධය පලකිරම් සඳහා, ගුරු හා විදවල්පති සංකම් මෙලෙ ඔන් Onlineයින් ඉගැන්වීමම් කටයතුලින් ඉවත්වීතිබෙන්නේ. රෝතෑය වෙන ගු සංග නෝජතයන් මලතිවූ නිරෝධයන මධ්‍යස්ථානයේදී අද මෙලෙස්ස මත එහමුවක් පවත් පතිබුණා. ආණ්ඩුවට අපි කියවා උතුර කරම යිදදාල සි පයිටම් දක්වා. ියතුව පරජය කරවගේ මේකත් හනිවාරයෙන්ම අපි නිරෝධායන මධ්‍යස්ථානම ඉරගවල්ලෙයි මොකේ දම්මත් අපි අනිවාරයක පරාජය කරන කරනවා ඉනිදහස් අධ්‍යාපරය පලපෝජය ලබාගත්ත මජනතාවට අයිතියක්තියෙනවා තමන් ආපු ඉනිමගේ ආරක්ෂාකිරී වෙනුවෙන් මැදිහත්ව. එනිසා ශිෂ්‍යෂෝන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒදග අප ඉල්ලා ිද්‍රවා මේ කොතලාාවල විශ්වවිද්‍යා පලත පාද කරල යතුයි. මේ අතර පසුගේ හත්වනදා කොළඹ පැවැති උද්ෝෂණයයටට එක් වු පෙටුකම සමාචවාදී පක්ෂහි ප්‍රචාර කලයකම් දුමින්ද නාකම මහතාද පල්ල කලේ නිරෝධයන මදස්ථාන නිරෝදායි නෙවනවා. ඕගේ බිරිඳ අභ්‍යාචනාධක කරය හමුවේ හභ්‍යයාස්කෝපපුස් පෙත් සමක්ගුණු කරතිබෙනවා ඒතුමින්ද නාකම මහතා අධිරන හමෝ ඉදිරි පත් ලෙ නෝකයක් නිුදත් ව ලෙස. මෙම ෘර්තේ ක්‍ර මාර්ගයට ගුරු විදවල්පති ෘති සමති දාහතරක් එක්ව සිටින අතර කතලික පාසල්ල ගුරුරුන්ද ඊට සයපල් ක්‍රමින් ඉගැන්වීමම් කටයතුලින් ඉවත් විහිතිබෙන පා. මෙෙලෙස තම නියෝජතයන් නිරෝධයිනයට යමු කිරීම සම්පන්ධයෙන් ගෘු සංකම්පිරූතිය පල කනපා. අපි නවත දැනුම් දෙන තුරු මේ අරගලීඉදිරයට යනවා අප පලවෙෙනම ඉල්ලීම කොන්දේසේ තමයි, ජෝසප් සෞදර ඇතුළු මෙ පිරිස ආපසු කැඳවන්. අතර නිරෝාය වන සමෘතිය සමති නෝජති නිදාස්කන් ලෙස ඉන්නමින් අන්ර්විශවිද්‍යලිය ශිෂ බලබන්ල ඇතුළු සංකපීපයක් උදගෝෂණයක නිරතබනා ඒ ලිප්ටන් වට හමේෙති එඒහිතුවන් මාර්ග ගමනාකමනීට ්‍රපාතා එන්නදිනා. ඒ විතත් අදන ඔන්ල්යින් ක්‍රනවේද ්‍රත්මකොන ආකාරයම්පතින් අපස ඇබැලවා. එහිී ඇැම් ස්ථනවල අධිනෙක්ටයතු සිද වන අයරුදක්කින්නට ලබනාා ඇතැම් ප්‍රදශව ගුරුන් අධිනය තමන් එන්නත් කරනේ සඳහ යනැබෙන් ඔන් Onlineයින් ඉගනුම් ක්‍රමවේදය ඇසිදු නොකන පව කෙටි පනිවිට ඔසේ දරුවන්ට දන්වාතිබුණා උදලා තියෙන හ අද සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඔන්ලයින් කාස් තියෙන යනට අද ඔන්නන් ක්ලාස් නෑ මක දීජස්ල වැක්සින් එක්ගන්න. ත් වෙස්ස හමේ ගුරුන් ස්වච්චවන් ඉතිරි පත්ව ඔන්ල්යින් ඉගැන්විම් සිදුකිරින්ම් පිළිබඳ බොහෝ දෙනාකගේ පැසමට ලක්ුණා. එහෙත්ඒ ලබාකත්්‍රසාතිය ෘතිය ක්‍රාමාර්ක හේවෙන් හනවී යන පවයි දෙමවපියන් පවසන්නේ. ළමට ඔ අධ්‍යාපනයක්මනෑ මේ කරන වැඩකජන. මේක යම් කිසි විදර ගොඩනගමින් ආවේ? මේ දරුවරු සහ දෙමෝකයෝ ළමයි ි අන්්‍යෝන සම්බන්ාව මත දැන් ඒ එක නොතර කර මේ ක්‍රියාවලි හර දියක අසාධාරණයවෙන් අපි දරුවන්ට. මුල් ලෝක මසරන වෙච්ච අවස්ථාවක් මේ සමස්ත ගුරු බවතුන්ගේම මතය නෙමෙයි මේක මේ ක්තරා පිරිසක් කින්නම සමාජවාදී ලේබල් අල වගෙන පාසල් අධ්‍යාපනය අහිමවෙච්ච මයිට චනමක්ක දෙර තමයි මේ ඔන් Onlineයින් අධ්‍යාපන කමේ පටන්ගැන්න පටු දේශපාන අරමුණු සඳහා ඇම ගරුවරු ම පෙනෙහිට පිල්ලා සිටිනවා සමස්ට ගුරුවරුන්ගෙන් අපේ ළමු අවුරුදු දෙකක් ගෙදර ඒ ලමුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න සහයෝගේ ලබාදන ලෙස ආදරෙන් ඉල්ලා සි. මෙම ෘතිය ක්‍රිය මාර්කය සම්බන්තින් අධ්‍යප නමත්තවරය දැක්වේ මේවන් ප්‍රතිචාවරයක්. ල ගර්තලාහදම්බන්නේ. ඒමේ කොටසක් කිවත් වෙලා තිබෙනවා. අපි උත්සාදරනෝඒ වැඩි පිටවලති කරම කරගෙන යන්ට. හැබයි ඒ සදාාකාලි පිස්සුමක් හැටියීම අපි පාසැල් විවුත්ත කරන්නට ඔන් ඒක කරන්න අප තුළ දැලි අධිෂ්ඨානය ඇති ඒ කරන්න පුලුවන් වෙන්න මේ වටා පිටාව හදා ගැනීමට තයි සියලම බරුවටන්ට එන්නත් පාවිච්ච කිරීමෙන් පස්සේ. අධ්‍යාපනය සම්පූර්ය විවෘත්ධ කිරීම හැකව . ද්ෝෂනවලට සහභාග වුණු ෘතිය සමති නාකයන් අත්තරංගොට ගැනීම හෝ ඔන්න නිරෝධායන මධ්‍යස්ථානවතයවීම පොලිසිය ඕනා මත සිදුවක් නෙවෙයි කියලා අමාතය සරත් විරස්ෙක්‍රමහත්මයක් පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජණඩල්වරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂ කරුන්ගේ ලිකිත ඉල්ලීමකට අනුව ඒ සිදුකරපු බවයි අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධයෙන් ස්ථාන කීපයකදීම අදහස් පලවනා. රෝධානයට ඔපේ නීතික ඒ නිසා වහම රජයට පුළුවන් දරුවන්ගේ අධ්‍යාපනයගැ හිතනවන වහම අඩියක් පස්සටරගෙන එකරපුවැඩ අපස හරවල මේ රෝධානයටයවපේ නවතගන්න ොනෙක්මොද මේ කරන්න හදන්න ජනතාව බයි කරන එක. ඉදිරිදින කී පේදීත් සමග ජනලවගේ විදිහයට දිවයින පුරා උද්ඝෝෂණ මාලා රාශයක් සවිධාය කරනවා පුළුවන් අත්තරගුවට අරග පසුගේ කාලෙතුගේ ගෝෂණ කරන්න කියලා ජිත්‍රමදාහ සමහත්‍යයටත් කොරුණනහැදිලතම අතරවුුණ එක නිසා විශේෂයම උදඝෝෂණය කරන්න හැම කෙනෙක්ටම නිදහස තියන නමුත් අපේ ආත්මාර්ථකමී නොවී අපි හැම කෙනෙක් ගන හිතලා මේ අවස්ථාවේදී සෞඛ්‍ය උපදේශ පිළි පැදල කටිතු කළ යුතුයි. එතකොට තමා අපිට මේ අභියෝග ජෛග්‍රහය කරන්න පුළුවන් ඉ පස අපට ඕන විරෝධතාවයක් දක්වන්න පුළුවන්. මේ වෙන කං ආඩුවට වැඩිවෙලක් නහ ගුවරුගේ ටු විෂමතාවය අයින් කරන්න හෝ අතුරදීමමනාව ලබාදීමට. ඒවගේම ඊලර්න සම්බන්ධයෙන්. ුවරුන් දීපු පහසකම් මොනවත් දරුවන්ට දීපු පහසුකම් මොනවත්. තමන්ගේ වෘතිීය අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු වෘතිීය නායකයන් දඩයම් කරන්න ලෑස්තුවෙන මේ ආණ්ඩුව මේ සඳහා දෙන උත්තරේ මොකක්ද කියලා අපිට කියන්න ඕනේ. ඒ රෝග්‍යාපතියට බලබාර නිසාලන්න ඉන්දියාවේ. ගේ म මයි दාව නැත ने अद ඒ वर्नेට साभाने आ म यකට साभागवට केपा.के ल दत्मा आ නැතු दමයි වු ඒ घोषण සभागोंने निरोधयන ක අප निरोधා පලසිට ම ඒත් माजसाौදාගේ लिත लेकरයක් अप जीनව बහම निरोधाय किमसाने गुर्य ත් කවු කන කලානම් ඒට අවශ්‍යගන්න කටදාන්න පොලිසි දීසි. කොලියපිටියල් සික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිතවති වූ මහචාරය ඒකේ ඇතුළු ගොඩ නැගිලි සංකීර්ණය එම රෝහලට ලබාන් නොදී, කුුණය කල රෝහලට රැගෙනයාමට විරෝධය පල කරමින් උත්කෝෂණයක් පැවැත්වනාා. ම න බලක අයි මුද ෝෂණය සංවිධහන කර තිබුණ. එම බලවගේ පලිෙන්තු පන්ත්‍රිවරන් වන නලින් පන්ඩා තු ර ඉන්දු නිල් අමර් ස ය හත්වරුනඇැතු පෙක් දගෝෂණ ෙක්න. ොලයාප මගයතුල විශවි්‍ය . ොලපිය මගරයතුලයතීටය දලාගොලාපිටිය රෝහල මහාචාරයකගේ ආපහපුරුණනෑකල් තරයින්නදන. මේ අන්තනෝමතික ක්‍රියාදාමයට විරෝධතාවේ පළගරන්න තමයි හත්මේකතුනි. ඒ දේශපාල ශ ද එකක සම් ് වැරදි. ඔවුගේ ാෑක പුව සඳ ල പട ද ോമට හතලයක් දුර තින ුණ ക . කිය ാുാ ക ന്ന. ේശ പാ യോച് ാ രദ ശ ക്രയാര മ പගමനി കളി പ ി ുබ්‍රമനയം കോി වෙത കോස් െവകണ്ള ක්ക്കර ോල් ැසි മ ദ ുക. ത. අද දිනේදී තවත් කොරෝුණ ආසාධතියන් එක්දහස් සාර්සිය අසූ අටදනෙකු හඳුනා ගැනනාා. ඒවගේම කොරෝුණ මරණ තිස්සය එකක් ද සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තා කළා. ඒදිනේ තහුරු කන ලද කොරුණ ආසාතිත මරණ තිස් එකක් පිබඳව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදවාර්තා කලා ඊට පිරිිපුද ගලන් දා සිෙකුහ කාතාවන් පහලස් නකු ඇතුලා. යනුව මෙමැතිින් වාර්තාාවන සමස්ත කරුණ මරණ සංඛ්‍යාව තුන්දහස් පන්සිී තිස්තුන දක්වා ඒලගයා. මෙරටින් වාර්තාවන සමස්ත කරුණා ආසාධිත්‍යයන් සංඛ්‍යාව, දෙක්ෂ හැත්තේ හයි දහස් එක්සිහයක් පුදගලයන් විසි දහස්තුන්සි හැ්ටතු දෙෙකු රහවල සහ අතරමැදී ප්‍රතිකාර මධ්‍යස්ථන වල ප්‍රතිකාරලාබනවා. පුදගලයන් එක් දහස්ටසී හතර දෙෙකු අධනයේේදී සුේලබාපිට වයමත් සමඟ මෙනට සුුවලබ ඇති සමස්ත සංඛ්‍යාව දෙලක්ෂ හතලි සයිදහස් දෙස හතලිස්ෙකාක්. වස, ඩෙල්ටා ප්‍රේතය ලෝප රාසිීග්‍රන් පැතියන අවස්ථාවක මෙනටින් ඩෙල්ටා ප්‍රබේදය සයිත අසත්දින් දහ අට දෙනිෙකු පමණ හඳුනාගෙන ඇති බව විශෂ්‍ර්්‍ය වයිද ජූජජය මාමතා පවසෙනවා. කිෙසි නමුත් පවතින සෞඛ රක්ෂිත ක්‍රම්බේද අ කණඩව පිපඳල්ලෙසයි ඒමතා වැඩදුරටත් පෙන්වාතෙන්නේ. Al බට ගැමල්ටා කියලා මෑතකදි ලැම්ඩ කියන ප්‍රබේද දක්වා වර්ධනය වෙලා තියනවා. මේ ප්‍රබේධ ඇතිවීමට ප්‍රධාන කාණයක් විදිට දකිනොයි සීග්‍රීන් පැතිරියම් දැනට ගෙන අනිසිියයක් ඇතිකරගත් යුතුන් නැහැ ප්‍රබේධය කුමක් වුණත් මේ සොසනමාගේ ආශිතය තමයි බෝවෙන්නේ. බෝවන ක්‍රමයකයි. ප්‍රබේදය කුමක් වුණත් අපේ කර්තාවය තමයි. තව ප්‍රබේධ ඇතිවීම තනුග්‍රහයක් නොදක්වන විදිට හැසිර එක තමයි. GSP + සහනය අහිමවිවීමක්සිද වෙලා නැ කියලා අමාතේ දිනේශ ගුණවර්ධන මහත්මයා අධාරණයෙන් කියා සිටෙනනවා. එය අපේ රණවිරුවන් යුද අධකරණයට ගෙනයන්න ආ්ඩුවට විරුද්ධ බලවේග ගෙනයන, බොරු ප්‍රචාරයක් කියලයි, අමාතවරයා කොට්ටාව ප්‍රදේශය පැවති උත්සවේකදී කිය සිටියේ. ොරුදු පරිදි සන්දක්‍රමය වෙනස් කිරීමට මේ වෙනට පාර්ලිමිේන්ත තේරීංකා රැක සාව පත් කරලලා වැඩකරෙන නෑනම්. මහිතන්න මිස්්ව චන්ද ක්‍රමය කොට්ටාසක්‍රමේයට බහුතරයක් ඇති. චන්දක්‍රමයකට ගමන් කරීම ඕනාකම ප්‍රකාශ වීති යෙන. පලාත් සභා චන්ද ප්‍රාදිශවභා න්ද පවත්වන්න. කැපවිෂින ප්‍රජාතන්ත්‍රවාදීව නෑ කිසිම් හහිමිවීමන් නෑ. ඒක ආණ්ඩුවට විරුද්ධ බලයග විසින් ප්‍රචාරය කරන්ට හදන දෙයක් ජැනීවාය බලදී අපේ යුද්ධ සැනවවරු යුද්ධාධිකරණයට ගෙනියන්න ඕන කියලා කියපු කට්ටම තමයි මේ ප්‍රචරය ගැන. අපි යුරෝපා කොමිෂන් සභාව සග සාකච්ඡා කරගෙනය නෝ ඒ ත්වයක් දැනට මතුවෙලා නෑ. එන්නත් ලබා ගනීමේ පහසුව සඳහා අදතිනේ සිට මාර්ගගත ලියාපදිංචි ක්‍රමවදයක් හඳුන්වාදීලා තියෙනවා. අමාත්‍ය නමල් රාජපක්ෂ මහත්මය ගෙමහෙවීමෙන් මේ නව මාර්ගගතකමය හඳුන්වාදීම සිද්ධ කෙරුණා. මෙතන රජයේ සහ පෞද්කරික පාසල්වල ගුරුවරුන්ට හා කාර්ය මණ්ඩලේටත් එන්නත් ලබාදීමේ වැඩසතහන අදේදැන් ආරම්භ කලා කියලයි සෞඛ්‍යංශ කියයා සිටියේ. ොවි19 වැ්‍යපතිය වැලක්විම් සඳහා රජේ ක්‍රියත්ම කරන එන්නත් වැඩ පිළිවෙ ක්‍රවත්කිරීම අරමුණ ඇතිව මාර්ගගතව එම පාසුකම් ලබාතීමේ අවස්ථාව අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතාගේ මුලකත්වෙන් සිදු වනා. බස්නාහිර පලාාතේ පදිංචිකරුවට න් Onlineන් ක්‍රන්වේදය ඔසේ වැක්සින්.් කොවි19ෝ. web අඩවී ඔසේ ලියාපතිංචි වී එන්නත් ලබා කනිම්සදහා දිනයක් සහ වෙලාවක් ලබාක හැකි වෙනවා. ාතිකැඳදුු පත සහන් ලිපින බස්නහිට පලාතය ලිපිනක් නූ වද පලාත තුළ පදිංචි අයට බිල්පතක්හෝ සනාත කළහකි යමක් ඉදිරි පත් කළ ලාතිංචිබිහැකි. අමරිකාවේ නිෂ්පාදිත ෆයිස එන්නත් මාත්‍රා විසිහයි දහසක් අලම වන්ඩානනායික ජත ගුවන්තුරපලින් මෙරට රැගනට පූවා කටර් ගුවන් සේවට අයත් ගුවන්‍යානයකින් රැගෙනන ලබපු එන්නත්තුගේ නාරහහින් පට ජාතික රුදිර පරවල මධ්‍යස්ථානයේ අධිශීත කනවල තැන්ත්කිරීමට කටහිතු කෙරුණා. මීට පෙරද ෆයිස එන්න මමාත්‍ර විසිහයි දහසක් තිවෙනට රැෙන විත් වෙනවා. මෙ අතර රජ පාසල් සහ පෞද්ගලික පසල්වල් විදුහල්පතිවරන් ුරුන් සහ. අනත්තියෙන කාරම් ලෙ නහ என்னත් ලබාදීම අද සිට අරம்ப කරෙනවා යනුවොළඹ අධ්‍යාපන කලාපේ ඇත් සීලුම රජ පාසල් සහ. පෞද්ගලික පසල් විදහල්පතිවරන් ගරන් සහ අනත්තිෙන කාරිම ලෙස් හ තේ පළමු මාත්‍රාව නාරහිෙන් පිට යුදහමදාරෝහලේදී අද සිට දාසේවනතා දක්වා ලබදීමට නවිතයි. නාරහිෙන් පට යුදහමුදා ෝහල පැති එන්නකිරීම වැඩසිට හනඳ . අධ්‍යාපන අමාත්‍ය මහචාරජියල් පිරි හ ුදදාමදාපත ජනරල් ශවෙන්ද්‍රසිල්වාම. ඇතුළ පිසක්ෙක්ව සිටියා ඒ අර්ථයේ පාසල් වල අදි හා අන දින කාය මටඩලෙ සම්මාජකින් දෙලක්ෂ හැත්තේ නවදහසකට පමණේ එන්නත් ලබා දීවිට නීවිතිව පිෙනපා. ඉන්දනමිල වැඩිකිරීමෙන් පස්සේ අද දක්වා මාසේක කාලයකදී ලෝක වෙලඳපළේ ඉදරමිල තවත් සියයට දහකින් ඉහ ගොස් ඇති පසුබිමක දැන් පවත්නාමිලට හෝ ඉදන ලබාදීම ජනතාවට ලබා දී ඇති සහනයක් කියලා. දේ ගම පිලාමාත්‍යවරයා ප්‍රකාශ්ශ කළ මංගල සමරර මහතාගේ මිල සූත්‍රය අද ක්‍රියාත්මක වුණානම් මීට වඩා ඉන්දර මිල ඉහළ දමන්න සිදුවනො කියලයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්මින් ප්‍රකාශ කළේ මේ මෝතේ තෙල්මිල මේ ගානට තාගැෙනීම ජනතාවට දෙරල්ල පුසානය මිල වැිකරේ ජූනි මාසය එකොලොස්සඉද. අද ජූලිමාසි ොස්සඉන්ද. මේ මාසිට පමණක් ලෝකවවෙල්දොලින් සට දායකින් තෙල්මලේඒළෙඉල්ල. මංගලගේ මල සූත්‍රයේ තිබුණන. එකසිේ පනස්හට විකුණන්න පෙට්‍රල්ිල කෘපියල් එකේ ඇත්ත නවෑ. අපි රුියල් එකසිේ එකොලාට විකන්න ඩීසල් මිල රුපියල් එකසිේ තිස් සතරයි. ඉතිං ගලිවරල ඕනිනෑ. ඇයිසන් ෝනිනෑ ලිලිපුට් කෙනෙක් අරි ඇවිල්ලා සාධනය විකල්පයක් මේකට ඉදිරිත් කලොත් අපි ලෑස්ති තාම නියතමානය උබාරංගෙ ්‍රියත්ම කරන්න. මේ දක්වාන කිසිම කෙනෙක් විවේචනය කරනවා මිස විකල්පය ඉදිරිපත් කරන්න සමත්වෙලාට. මේ විශ්වාස බංග යෝජනාව මම දින්නත් දිනුම්. පැදුනත් දිනු දින්නොත් ආණ්ඩුව තමන්ගත 3ීන්දුව ක්‍රියාත්මකළ මාත්‍යවරයට විශ්වාසය පළගරනවා කියන පණවිඩේ රටයනවා. පැරදුුණනොත් ආ්ඩුව අයි විපක්ෂයි දෙකම එකෙකුතු වෙලා පරාජයකරීමට තරන් ඉතිහාස බියුණු දෙවන්තම දේශපල ජරිතයකෙන පණවිඩට ජනතාවටයනවා. ච පේ ගම වගේ. මාව එලවන්ඩ යනවාද නැද්ද කියලා හොයලා බල එයනු මගේ කටයුතු වෙනස් කරගන්න ම සූදානන්න. ආණ්ඩුව තුළද ඉම්පිට දෙද මගේ ශක්තිය මේ රටේ ජනතාව මංකෙරී බලදින විශ්වාසේ මම මොනවා පලුදු කරගත්තත්තේ විශ්වාසයන පළදු කරට සූදානම්න්න.. ගිනිගෙනීම ලක්ුණු එක්ස්්‍රෙස්පර්ල් නෞකාව හේතුවෙන් රිජෝුවමට සිජුවම බලපෑමට ලක්වෙලායින්න දිවරජන්තාව වෙනුවෙන්. අ සිට වන්දිගේම සිද්ධ කරනවා කියලා රාජ්‍යමාතයකංචන විජේසය කර මහත්මය ප්‍රකාශකරවා. මෙම වැඩපිළි වෙලට විපක්ෂණයක සජිත් ප්‍රේමදස මහත්මය ඇතුළ විපක්ෂයේ නියෝජතයන් කිහිව දෙනකුත් සම්බන්ධ කරගන තිබීම අලුත් දේශපාලන සංස්කෘතියක ලකුණක් වනා කියලායි බොහෝ දෙනකු කිව්ව. පල් න ක්ව ගනි ගනිීම සම්හඳයෙන් පත්කළ අමාත්‍ය අනුොමිටුවේ ැස්ීම අද පෙරවරුවේ අධිකර නමාත්‍යංශේදී පවැත්වුණා. මෙසන්හා විපක්ෂනායක සජිත් ප්‍රේමදස් මහතා තුළු සමකි ජනබලවේ මත්‍රීවරුන් තුන්දනෙක්ද එක්වුණා. පක්ෂනායකරයා පර්ලිමේන්තු ේද ට පෙර ක් ්‍රෙ ල් නවකාවෙන් සිද වූ හනිස සඳහා වන්දිිකෙීම පිළිබඳ ප්‍ර්ණ කරතිබුණ. යන්යි විපක්ෂනායකරයා ඇතුළූ විපක්ෂ දේශපාල නියජතයන්ට අමත්‍ය අනුකමිටුවට පැමින ලෙස අරයුම් කරතිුණුණ. මග ජනබලවේගේ දිිපෙදා රච් මැතුමා නිරෝෂන් පෙඩි මැතුමා. ආවිද ජයවාදන මැතිතුමා සමග ඇවිල්ලා බොහොම ධනාත්මක යෝජනා කරනාව ෙදිරිපත් කර. වී ලාපපුරොත්වෙනවා ඒ ධනාපක යෝජනා ක්‍රියත්ම කරන්නට රජය කටතුයි. පාර්ලිමේන්තුවයේදී අපි ලබාදුන්නු පිළිතුරටත් එහා ගිහිල්ලා අපි කරගෙනයන වැඩපිළිවල ගැන ලොකු අවබෝධයක් පක්ෂනායගතුමා ලබාගත්තක අපි විශ්වාස කරන. එතු මගේත් නොෙක් යෝජනා අදහස අපටිඉදිරිපත් කර බැයි ඒදිරිපත් කරමු හුඟක් යෝජන අපි මේ වනවිිට ක්‍රියාත්මක වෙමින් පවතින යෝජනා බවට පරිවර්තනය වෙලා ීරු.ඒ වගේම මම එතුමට කියනවා මේ ආදර්ශය දිගටම පවත්තාගෙන යන්න කියට කරුණු දන්ඩ නැතුව කතා කරන්න ගියාම හඟක් වෙලාවට චෝදනායිල්ලක ඔබයි කරුණු දැගත්තම වන්ටපේනවා බේමෙනුවෙන් රජ මොකක්ද ෙන න ක්‍රියමාගගේ කිින්. ත් මුහදේ තිබෙනවා හනුතුරට පාත්‍ර වෙච්ච නෞකාව ඒකත් එක්ක ගටේ න ටි තියනවා. ඒේ සම්බන්ධය අපි ඒ අඳුනාගැනීම සඳහා ඉන්දිය නවික කහමුදාවතක දුකරෙන විශාල වයෙන් මුදු පත්ලේ ස්කෑන් කිරීමකුත් කරලා යම්යම් වාර්තා ාගෙන තියෙන. අපි උත්හරන්නේ ඒ නැව අයිකාර සමාගම් හා රක්ෂණ සමාගමක සාකච්ඡා කරලා හොමද ඉක්මනට මේ දේවල්වලින් මෙතනින් ඉවත් කරගන්න.ඒ අරුණාම නීතිේ වශයෙන් අප හිිකම් පෑම සාර්ථකරස කරගෙනයම සඳහා. ජාති්‍යන්තර නීතිකඥ ක්ඩෑමක් තරගෙන න්ට ේ. හිमीකම් पෑම संබන්धेෙන්, අවश्य नीतििक न සहाय लाबाගේ में संඳහා පත් කරगा. ුපල් ියන හත්සියේ විසක මුදලක් මහැකොට ලබාදිල තිබෙනවා ඒ රක්ෂණ සමාගම් සහ නෞකාව හිම සමාගම් විසින් එයනුව ඇතිකරු ජනතපත්තුමාගේ ප්‍රධානත්යෙන් පැවති ඇස්වීමේද තිරණය කර මහි වැඩි කොටසක් රුපියල් ියන රසය විස්සක කොටස ්‍රජෝම දිීව ර්මාන්තය හිමවෙච ප්‍රදේශ ජනතාවත්මක ලබාන්න යන් අපි පානදුර සිට මීගමූ දක්වා කලාපේ නියෝජනය කරන කළුතර කොළඹ සහ ගම් පහ දිස්ත්‍රික්ව දිස්ත්‍රික් ේකම්තුමල්ලටත් එඒ වගේම ප්‍රදේශ ේකමමුරත් රාජ්‍ය නිලදරත් දනුවත් කලතින දව සවිාධදනුවත් තිය ඔවන්ට ඒ තොරතුරු ලබාදන්න කියලා. එයනු අපිට නිර්දේශ කර සහතිකර ලබා දෙෙන තොරතුරු අනුව අපි අදයිදලා එම මුදල් ගෙවීම කටුතු කරන්න ප ලාපොරත්තුව වනවා ඒ වගේ මේ සියලු මුදල් ඔඕුන්ගේ බැංකුගෙනනම් සඳහ තැන්පත් කිරීම සඳහ අපි තිරණ කර මද මේක ඉදිරියටත් යන ක්‍රියාවලයක්ක් මේක පලවෙනි අතුර වන්දගේ කොටක්ම ප ද ැිලා තියන්නේ ඒවගේම දවනි අතුරන්දයක් සහ තුන්ව අතුරන්දයක්ක් සඳහායි ලිම්ිල තියන මේ දිස්ශ්‍රික්තුට දා න ප්‍රදශක ය කිසි දීවරජනතාවට ය හහායක් සිදුරලා තිබෙනවාවන ඔවන්ත්. ්‍රදිශ කම් ර රහා ස් ්‍රික් ම් රු රහ ඒ ඉල්ලිරන්න පුළුවන්කමතිනෝ. උතුරජවෙල රක්ෂි අභභූමි කලාපය තුළ අනවසර ඉදිකිරම් වැලිකොඩදැමීම இடම් කටட்டிිකිරීම වැනි නීති විරෝධී ක්‍රියා බැලැක්වේ ர් ආධ්‍යාවක් නිකුත් කන ලෙල්லாம் ඉதில் පත්க்கල පෙත්සම් සලකාපලීම සඳහා ලබන විසි හයවනදා කැදவන ලෙස அභ්‍යජනාධකරණය நிියම කලා. අධ තුම් ැල්කக்கும் காදිනල් රஞ்சජ හිමපණන් සහ පරිසර යුක්ති केේන්ද්‍රாய் பெත් සமிඉදිරිපත් කරඇතේ. විත රජකරන හ දම්ි නපලය මතරුන්ගෙන් සමන්විත අභ්‍යානාති කරන විනිසරුමරල හමුවේ පෙත් සම්ැදන ල පූවා. වග උත්තරුවන් ලෙස මධ්‍යම පරිසරධිකාරය පොලිතිවරේ වත්තල සහ ජා එල ප්‍රදේශය ලකම්ර ඇතුළ පිරිසක්නම් කරතිබෙනවා. රජ වල රක්ෂ ලාප තු ති ේරද ලෙස පෞද් කලික විතුලි ලාකාරයක් ඉදිකිරීම අත්හිට වීම නියෝකයක් නිකුත් කන ලෙස ල්ලා පරිස යක්ටකේන්ද්‍රේ ගුණුරති මෝසමක් පසුගේ විසි හය වනදාක් ඇැවන ලෙස අභ්‍යාච නාධිකරණය නියම කලා මතුරාජවල රක්ෂිත කලාපේ තුළ ෞද්ගලික සමමාගමක් අක්කර සියක භූවිපාගයක් ොඩ කර විදුලි බලාකාරයක් ඉදිකිරීමට කටයතු කන බවයි පෙත්සම් කරුවන් සඳහන් කරඇති. හත් අන්තුල්නිකට තුඩදුන් MC එක්සා සහ සෝපාගියසුම් අත්සන් කිරම වැලක්වීම නියෝක, රජේ විට නිකුත්කන් ලෙසඉල්ලා ගුණුකරතිබෙන මොලක අයිතිවාස කම්පෙත් සම්භාතබිීමට ශ්‍රිස්ාතිකරනය අතනියක කළා. පෙත් සම්කාර පර්ෂ වෙනුවෙන් පෙන සිටි ජනාතිපති නීතිචවරයායක් පෙන්වතුන්නේ MMC සහ එක්කිසුම් සම්බන්ධයෙන් පැවැති ගැටලු කාරිතත්වය මෙවන් විට නිරකරයව ඇති බවයි.ඒත් සෝපාගියවසුම අත්සන් ොරන බව මේ දක්වා රජෙන් සාතිකයක් ලැබි නොැති බව ජනාතිිපති නීතිචවරයා කයා සිටයා. රජිය සෝෆාකිවසුම අත්සන් කිරීමට සූතානම් වූහොත් එම පෙත්සම සලකා පිලිීමසන හා යලෙක් ැවීමේ අයිය රඳවාගැනිමින් පෙත්සම් හ තබන ලෙස ජනාතිපති නීතිචවරයා ඉල්ලා සිියයා. පෙත් සම්කාර පාර්ශුවයේ ඉල්ලීම පිත් ශ්‍රේෂ්ාධිකරනය එම පෙත්ම් භහ තබීමට නියෝක කළා. ජායල නගර ස්භාවේ එක් ජාතික ක්ෂ මන්ත්‍රයරුන් දෙනෙු එම පක්ෂ නැ පිබනගත් ක්‍රයා මාර්ගගේ අතිරුන් ලෙස දන්නවන් කොළඹ දිසා අධිකරනය එම පක්ෂි නයිකරනනිල් වික්‍රමසික සහ වෙන කමිටු සමජකින් වෙත වර්ණ නියෝගයක් නිකුත් කලා ජායල නගර සභාවේ මන්තයවරු ලෙසකටේතු කරන එමල් නස් ප්‍රාන්දු සහ ආ අබරත්න මතරන් ඉදිරිපත් කළ පමිලි සලකකා ැලිමින් පසු නිසා වනිසුරවරයා මෙම වාර්න නයියෝගය නිකුත් කලා ඒ ලබන විසි හය වනදාධතෙක් බල පැවැත්වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අතරිික්ත තනතුර ඇතුළු බඳවාගනීම් සම්බන්ධව, මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා, කෝප් කමිටුව නියෝග කරතිබෙනවා. ජාතික නිවාස සවර්ධන අධිකාරයේ කළම්නා කර නට මේ තනතුරු පුරක්්පාඩු එකසය පනස් හතරක් පවතින අතර අතරික් තනතුර හතලස් හයක් පවති බව කෝප කමිටුවේද හෙලබුණනා පපුහුනිලදාරනි සඳහා රපියල්මලියන පසේ අසු තුනක වැටප දහස්දා හත දස්ථහ නව කලසිමාවේදී ගේවාඇති බවද අනාාවරන වනාා බඳවාගෙන තිබූ පොහු ලධාරීන්ට නිසේ රාජකාරයයක් කෝප පවර නොතිබූ බවයි අතේ මහින්ද අමරුවේරමහතා කෝප් කමිටුව හමුව පෙන් බදදුන්නේ ජනසෙව නිවා දසලක්ෂ ්‍යපෘති පිළිබඳ තත්වවාර්තාාවක් මසක්තුර දිරිපත්. කන ෙස මටෙර අධිකාරියට නිදේශක කරතිම නද ඒමතික බනොදීම සම්පන්ධයෙන්ද අවධානය ම වුණ. නිවාස ව්‍යාපෘති එක්දහස්තුන්සය පනස් එකක පොද දෙපල තෞදුරටත් පළත්පාන අයතනමත පරා ොතිබීම ප්‍රබල කටලුවක් බෞද, කෝප් කමටු සහපති පාලිියන්තු මත්‍රී මහාචර චරිතහෙරත්මතාකි කිය සිටියා. කාබනික පොහොර යොදාගනිමින් සාර්ථක ලෙස බගා කටයුතුවල නිරත වන ගොවි මහතෙකු හොරන ප්‍රදේශයෙන් අපට වාර්තා වනා. ාම්පරික දුරුවල වී වර්ග දාාන්න මෙෙන්ම එලවල වර්ග කාපනික පහරයදාදගනමින් සාර්ථකව වග කිරීමට ඔහුට හැකිවීතිබෙනවා. නවන් හරත් තරුණ ගවිමහතා පරික්ෂණාත්මක අයුරින් මෙම ගොවිතනහි නිරතවනවා හු පාරම්පරික දාානි වර්ග සංරක්ෂණය කිරීමට ද කඩියතු කරමනිසිිනවා. මේ රට සිංහල් සිංහලේගල් පදාංවෙච්චේ රට උරුමවෙච් සසිහල ගොවිතනක් තිබනසිහල බීජ සම්පතත්තිබුණ. ඒ අපේදාවද නෑ කුෂිකාර්මාන්තය සම්බදධ ත පිට ල රජ. නමුත් ඔවන් සතු දැනමන ැ බීජ යදුම්නහැ. ඉතින් අ රට ජතිපති ගොටබේ රජபක්ෂම තිතුවා ඉතා නිර්බීධ ීම අන්තියනවා මේරට වසවිසන් தொடොර ගොවිතන ගකා සිටුවන්න. ට ඇතට මම අගේ කනවා මේරට මේ පස ආද ක බදලෙක් විදයටට. ඒතැන අතටම අපිට වෙලාතින ොකු ගැටලුවවා කොහොමදබි මේක කරන්නේ. මේ ර ක දමට අවු ති හ ර. තෙම්පාද වේචේ මහපොලවේ කොහොමද කරන්න මේ ගොවිය කො මේක හු කරන්න කියෙන. මෙත නද පෙදාානද මයි වස විස ැතුව වැන්න බවන්න නං අපට වස විස නතු වැන්න බී චෝලි එක තමයි මේ අපේ මෙ පහපොල වැවුණු පාරම්පරග බීජ. ඉතින් ඒ බීජ නැහැ. ඒට හේතුව මේ ලංකාේ නෙමේ මුළු ලෝකෙම දැහැගත්ත අතුපතුරු විදුරවාගත්ත බහු ජාතික සමාසපය ලක්තිනවා. ඕන් ම බීජ දෙමුහු කරන්න සහ රසායනික යෙදුම් එවන්නේඒවගේ ලඩරෝග එවන්න නිසා එල්ලෙදරෝගවෙලට බේත්ත යෙතිවනිසා ඒ ලෙදරෝග වෙනුවෙන් අප යොදන රසායනික පොහොර නිසා මිනිස්සුන්ට වැලඳෙන රෝගවැලෙක්ට ඔසු යයි කියන්න පෙති කරල් එවන්නෙත් ඔවුන්. සේවා නිියක්තිකයන්ගේ බාර අරමුදල් මණඩලය දෙදහස් විශ්වසේ උසස් පෙළ සත්්දූ දරුවන් වෙනුවෙන් ක්‍රියාප කරන ශිෂත්ව වැඩසටන සඳහා අයිදුම් පත් කැඳවාතිබෙනවා. අරමුතලේ සක්ක්‍රිය සාමාචකන්ගේ අපසෝසස් පෙළ විාගගේ සමතු උදරවන්ට මෙසඳහා අයිතුම් කළ හැකි. එකකුට රපාල් දොස් දහස ැකින් ූශෂත්ත පදහසක් පිරිරමීමට සේවා නිුක්තිකයන්ගේ භහරකාර අරමුදල් මටලේ කටයුතු කරනවා. අයිතුම්පත් සහ අදාන විස්තර මණඩලේ නිල වේබඩවේ වන www.etfb.lkහි පල කතිබෙනවා. අතුම් පත් අගෝත මස තිස් එක්වනදා තෙක් යොමු කළ හැකි. ිෂත්ව ල දහරි ශිෂත් අංශය සේවානයුක්තිකයන්ගේ භාරකාර අරමුතල් මණ්ඩලය මෙහෙවර පියස දහන් නවන්නම හල නර්හයන් පිට කොළඹ පහයන ලිපිනේ වෙත අයිතුම් පත් යොමු කළ යුතු වනවා. ප්‍රත්මී පත්්‍රකාශය ඒ සමඟනිිමට පත්නවා මිළඟෙට විපරමවිශයචන්ගේය බනපොත්තුවන්න. ඔබට සවයි රායක්. රෝනාා පලහිලුවෙන් වැඩිම රැගක්කෑවෙේ අපේ ඉස්කෝලයන දරුවෝ! මොන්ටිසෝරිය ඉඳලා ඒලෙවල් වෙනකම්ම! අපේ දරුවෝ අවුරුද්ධක් පිතර ගෙවල්වලම තමයි. කාටාර් හිතෙන්න්න පුළුවන් ජොලිම්ම කාලයක් තමයි පහකරන්න කියලා. හැබැයි ස්කෝලෙ ගිහිල්ලා හරි හරියට ඉගෙනගත්ත. යාලු ෙහෙළියෝ එක්ක සෙල්ලම් ඒමත් කරලා අඩව්ුවක් දෙකක් අල්ලල කතකරපු කාලේ! ගේ අස්සටම හිරවෙලා ඉන්නකොට ජොලිය කෙසේ වෙතත් මේ වෙනකොටත්? ස්ස ඩබල් වෙලාගේ ඇති අම්ම තාත්තට කියලත් ලෙසි පාසුවක්ද දරුවටික ගෙදරඉන්නකොට. මේ කොරනාව නිසා ගොඩක් ගෙවල් වෙල අම්මල තාත්තලත් වැඩිපුර කාලය කතකරන්නේ ගෙවල් ඇතුළෙමයි. රස්සාවක් වෙළහෙනදාමක් කරගන්න පාරට බහින්න බැරිනිසා. බොහෝොමයක් දෙනෙක් ගෙවල්වෙලටම කොට වනා. හැබැයි මොනදේ තිබ්බත් දරුවන්ගේ අධ්‍යාපනය කරන්න ඕන නිසා සියයට සීයක්ක් පාසුකම් නැතත්. ඔන් Onlineයින් වලින් හරි දරුවන්ට අධ්‍යාපනය දෙන්න තමයි අන්තිමට ආණ්ඩුව තිීරණය කළේ. න්ඩුවේ ස්කෝලවිතරක් නෙවෙයි ප්‍රයිවට් ස්කූල් වලත් ඔන්ලයින් වලින්ම උගන්න පටන්ගත්තා. ටියවෂන් මස්තරත් වැඩේට බැස්සා කැම්පස් එකත් නිකාගටියනෑ. ඔන්ලයින් වලින්ම වැඩේ පටන්ගත්තා. හැබැයිතිං කැම්පස්සැන කොල්ලු කෙල්ලන්නටනං ඔන්ලයිනය එච්චරම ඇඟට දැනන්නේ නැතුව ඇති. මොකද සතියට දෙකට පෙළපාලියක් ගිහිල්ලා උද්ගෝෂණයක් කරලා පොලීසියෙන් වතුර පාරක් බැටම්පොළු පාරක් කන්න නැතුව. ආදරේ සුව පහසුවක් මඳන්නේ නැව ඉගෙනගන්නවා කියන කරං. ම්පස් උන්දලාට වහ කදරු වෙලා ඇති ඔන්ලයිනය කොචර දියුණුවාද කියලා කියීනවනං කැම්පස් ඉතරක් නෙමයි මොන්ටි සෝරිියත් ඔන්ල්යින් වනාා ගෙල්වල දරුවොත් වෙලාවට නැගටලා තියන දෙයක් බඩට දාගෙන ඔන්ලයිනය පටන් ගන්න කොට, ගුරුවරුත් ඉස්කෝලිගියාවගේ තමයි යටටිකය නැතත් උඩු කයහරි වහගෙන ඔන්ලයිනයට ඉඳගත්තා. වැඩේ කෝම කොමහරි සියට සියක් සාර්ථකද කියල දන්නේ නහ. හැබයි සිද්දවඋුණා මෙ අතරේ ඔන්ලයිනේටත් වරජනයවා ස්කෝල ගුරුවර ැ කෑමෝර දෙෙන? ස්ාලල්ලාල කොතලාවල ආරක්ෂික විද්‍යාපීයටය අල්ලගෙන නිරෝධාහන නීති කඩ කරලා උද්ඝෝෂණ කරන්න කිිල්ලා නිරෝධහන මධ්‍යස්ථානයකට ගාල්ලුුණ. ඒ ගාල් කරපු උන්දලාව එලිට දාාන්න කියලා ස්ටාලින්ගේ ගුරු නෝන මහත්තුරටික අද වර්ජනයක් පටන්ගත්තා. පරවලට බැස්සිෙනහ බෝඩ් උත්සගෙන කියත්නෑ දියාව් දාව කිව වෙන හැ කළේමකක්ද දරුවන්ට ඔන්ලයිනය ඕෆ් කරපිකයි. මොන හිතකින් මේ වගේ දේවල් කරනවද කියලා හිතාගන්න බැහැ. දරුවන්ගේ අනාගතය හදන්න, වගකිව යුත්තාන් මෙහව් අමාහරු වෙලාවදිත් පුළු පුලුවන් විදිහට, කොහමහරිගේමක් දෙද්දී. ඒකනුත් දේශපාලන වාසියක් ගන්න හදන මේවගේ උන්දලා ගුරුවරු කියලනං කටක් කැරලා කියන්න පුළුවන්කමක් තියෙනවද. මේ කොරෝනාව අපේ දරුවන්ගේ අනාගතය අවුරදු ගානක් ආපස්සට අරංගියා. දරුවන්ගේ මනසවිතරක් නෙවෙයි මෙවැෙනකොට ශරීරත් කම්ැලි වෙලා. ඒ අවු අස්සේ මේ හොරු ික දරුවන්ට එකෙන ගන්න තියෙන ඔන්ලයිනයත් ඕ් කරගෙන. ොකටවත් නෙවෙයි පටු දේශපහලන වාසියක් වෙනුවෙන්. එන්ජියෝබලට ජෙප්පන්ගේ පදයට පෙරටු ගාමීන්ගේ තාරට නැවෙන රූකට බවට පත් වෙලා මෙහව් අයට පොටක් ගියොත් කොහොම තිේයිද? මෙහව් උදවිය ටිකක් මේ වෙලාවේ බල හිටියනං පටයි මිනිස්සුන්ටයි මොනවයින් මොනොවයිද මේ සෙල්ලම් කරන්නේ ආණ්ඩුව එක්කද නැත්තං අනාගත පරම්පරාවවෙක්ද. දරුවන්ගේ ඇස්පාදන්න මොලපාදන්න ඉන්න ගුරුවරු. ස්කෝලේ උගන්නන්නේ නැතුව පෙළපාලියනවනක් උද්ඝෝෂණ කරනවනක් සත්‍යයක්ගලාා කරනවනක් කහොමද කියන්නේ මේ උන්දලා ගුරු දෙවිවරු කියලා. මොකද අපි ඉස්කොලයන කාලේ ටීචරල සර්ලා උද්කෝෂණය කරනවා අපි දකලවත් අහලවත් තිබෙන හැ. අපි කොළු කාලේ අධ්‍යාපන දවල පත්්‍රිකාවලටයි කොල්ලන්ගේ උස ගැන්නීමම් වලටයිස්කොේ ඇතුළට යන්න නැතුව පොඩි පොඩි ගේේම්දුන්න තමයි. අමාරුවෙන් මහ උත්ස තාප්යෙන් පැනල සිංගිති ආතරලෙකොත් ගත්ත තමයි. හැබැයි ඒ මොනදේ තිබ්බත් අපේ ගුරුවරු දරුවන්ගේෙන් මොනම ආතරලෙකක් වත් ගන්නගිය නැහැ? දරුවන්න ප්‍රාණපේට ත්තෙත් නෑ. අද පෘතිීය සමති හදාගෙන ඉන්න ජෝසපල වගේ උන්දලා. ප්‍රාණ ඇේට අරන්තියෙන්නේ වෙනින් කාවුවත් නෙවෙයි. අනාගත පරම්පරාවයි. මේවා බලබල ඇස්කම්පියයාාගෙන හිටියොත් නැතිවෙන්නේ අපේ අනාගත දරු පරම්පරාවයි. තියෙන ප්‍රශ්න බලධාරින්න එක්ක නිලධාරෙන් එක සාකච්ඡා කරලා හරි විසඳගන්න හැබැයි. තමන්ගේ ප්‍රශ්න අපේ දරුවන්ගේ ඇඟටදාලා, දරුවන්ගේ අනාගතය විනාශ කරලා කට විනාස කරන්න එපා කියන ඉල්ලීම තමයි. ඔයත් කාගේ කාගෙනුත් අපිට ඉල්ලා නතියෙන්නේ. අදත් වෙපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන්.